ආයුබෝවන්. ඔබෙක් වන්නේ හිරු රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශයේ සමගි. මම ප්‍රමිත මහනාම. මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. මෙරට උසාවි පද්ධතියට තවත් අලුත් උසාවි දෙකක්. අගවිනිසුරු මහනුවරදී කියයි. ෆොන්සේකාගේ බලපිටියේ රැස්වීම නැවැත්වීමට උත්සාහ කළේ බලපෑමකින් නොවේ. පොලිස් ප්‍රකාශක පවසයි. හිරු CIA මහා පරිමාණ වල්ලපට්ට ජාවාර්මක තොරතුරු හෙලි කරගනී. ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඕස්ට්‍රේලියානු වන් ඩෙංගු රෝගීන් ප්‍රවේශම් විය යුතු බවට ඕස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්. රටින් බඩු ගෙන්වන්න සල්ලි හදිස්සිද? ලංකා ඔරික්ස් ෆිනෑන්සින් ස්පීඩ් ඩ්‍රොප්. ඒ පුරවිලේ දාමේ කීර්තිමත් නාමය WP රූපසිංහ සහ සභාගම බණ්ඩාරවත්ත ගම්පහ. වැඩිම කාලයක් වැඩිම දීප්තියකින් දැල්වෙන ෆිලිප්ස් CFL වල් සරලයි නියමයි. අතීතයේ පටන් රට ජාතිය රැක ගැනීමට මහා සංගරත්නය පෙරමුණගෙන ක්‍රියා කර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති වරයා මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය අභියස පැවති උත්සවයට එක්වෙමින්. දවසේ පුවත ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායට වසර 150ක් සපිරීමේ පුණ්‍යෝත්සවය අද පසුවරුවේ රුවන්වැලි මහා සෑය මළුවේදී පැවැත්තුණා. ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකාය ආරම්භ වන්නේ ක්‍රිස්තු වර්ෂ 1863 ජූලි මාස 13 වෙනිදා ගාල්ලේ මහමෝදර උදකුක්කේප සීමා මාලකයේදී සිදු කරන ලද ප්‍රථම උපසම්පදාවෙන්. සම්බුදු සසුනේ චිරස්ථිතිය පිණිස පසුගිය වසර 150 තිස්සේ රාමාඤ්ඤ මහානිකාය සිදු කොට ඇත්තේ උදාර සේවාවක්. එම නිකායේ පළමු නායක ස්වාමින් වහන්සේ ලෙස කටයුතු කළේ පූජ්‍ය අඹගහවත්තේ ඉන්ද්‍රසහචර ඥානසාමි ස්වාමින් වහන්සේයි. රාමාඤ්ඤ මහානිකායට වසර 150ක් පිරීම නිමිත්තෙන් ද්‍රවිඩ කුලදරුවෙකු ඇතුළු කුලදරුවන් 150 දෙනෙකු සසුන්ගත කිරීමද මෙහිදී සිදු වුණා. අපිට මේ අද महानगर उड़ा दारू होती का देखा मैं अतिवेन्नी महा संतोषया मां विश्वास करना मे आवृदू देखा लंकाव तुला बुद्ध साहसनीय मित्रा रंधा पैतुणी मैं गारुतर महासंगरत्ने निशा मया मिशा වෙන කිසි දෙයක් නිසා නොවේ. එහෙම නැති වුණා නම් අපිට ශාසනයකුත් නැහැ, ජාතියකුත් නැහැ, රටකුත් නැහැ කියලායි මම විශ්වාස කරන්නේ. අපිට අද මේ දෙමව්පියෝ ගැන වඩාත් ආඩම්බර වෙන්නේ එදානම් යුද්ධයට යන්න එක තරුණෙක් හිටියා, ශාසනයට තා දරුවෙක් හිටියා, ගොවිතැනට තා දරුවෙක් හිටියා, ගෙදරක දරුවෝ 10ක් අපේ පවුලේ 9 දෙනෙක් ඉන්නවා. අනුතුරු ජනාධිපතිවරයා ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගත්තා. ඉසුරු මුනිය රජමහා විහාරයේ වැඳ පුදා ගැනීමට ජනාධිපතිවරයා පැමිණියේ ඉන්න අනුතුරුයි. අතිගරු ජනාධිපතිවරයා එදා ලෝකෙ කොතරම් ගේනියද? දවසේ පුවත ඕන වාහනයකට පත්පත් කාලා ලීසින් CDB ලීසින්. සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රචාරක රැස්වීමකට භාවිත කළ රථය සමග අතරංගුවටගත් පුද්ගලයන් දෙදෙනා අපමත නිදහස් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ බලපිටිය ප්‍රදේශයේදී අවසරයකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සම්බන්ධයෙන් මෙම අතරංගුවට ගැනීම ඊයේ සිදු කළ බවයි. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පෙරවරුවේ කොළඹ දීපවති මාධ්‍ය හමුවකදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා අදහස් පළ කළා. රැස්වීමට දවස් දෙකක් තියෙද්දි ඒ කටුකම්බි ඇරුවා රැස්වීම තියන තිබුණු ස්ථානය වටේ. ඒක හන්දා ඊඩමේ අයිතිකරු පැය 24ක් පමණ තියෙද්දි ඊඩමේ රැස්වීම තියන්න මට කැමැත්ත ප්‍රකාශ කරා ඌට තිබුණ මරණ තර්ජන නිසා. ඒක නිසා අපි ලොරි තට්ටුවක් උඩ ජාතාවට අපි ආමන්ත්‍රණය කරා. කෙසේ වෙතත් ඒ අතරතුර එම ස්ථානයට LPT ප්‍රදේශයේ බාර සහකාර පොලිස් අධිකාරීවරයා සහ අහුංගල්ල පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණියා. ඒ කැරලි මර්ධන පොලිස් කණ්ඩායමක්ද සමගයි. අපි දන්නේ මෙතන මෙතන තියෙන පක්ෂේ පිළිම ගැටලුවක් නෙවෙයි නීතිය පිළිබඳව. පක්ෂේ පිළිම ගැටලුවක් තමයි. නීතිය පිළිබඳ ගැටලුවක්.
එයනුව සරත් ෆොන්සේකා මහතා මෙගාෆෝන් භාවිත කරමින් සිය රැස්වීමේ ඉදිරි කටයුතු සිදු කළා. එතකොට ඒ ASP එකට කැමති වුණා. මේ ස්ථානයේදී මේ ASP එනකොට ඔහුත් එක්ක ආව මැරයෝ පස් දෙනෙකු. මේ මැරයෝ එතන සාමය කඩ වෙන විදිහේ ප්‍රකාශනනිකුත් කරා. ඒත් ASP එතනටලා බලාගෙන හිටියා. OIC හිටියා. ඔවුන් මේ මැරයොන්ට කට ඇරලා වචනයක්වත් කිව්වේ නැහැ. රැස්වීමේ ශබ්ද විකාශන යන්ත්‍ර නැතුව ඕනෙ කෙනෙකුට කතා කරන්න පුළුවන්. ඉතින් පොලිස් ස්ථානාධිපතිවරයා හිටියා, සහකාර පොලිස් අධිකාරීවරයා හිටියා. ඔවුන්ට අපි වේදිකාව පාවිච්චි කරගන්න දුන්නා. ඉන්පසුව ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි නොකර රැස්වීම අවසන් වෙනකල් මුලින් ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරා. රැස්වීම අවසන් වුණාට පස්සේ ශබ්ද විකාශන යන්ත්‍ර ලබා දුන්න පුද්ගලයාත් සහායකයාත් වාහනේ අපි අතර උරගත්තා. වරදක් කරන්න දීලා බලාගෙන ඉඳලා ඊට පස්සේ රැස්වීම ඉවරණයෙන් පස්සේ අත්අඩංගුවට ගන්න නීතියක් නැහැ. වරද කරනවා නම් අපි වරදක් කරා නම් එතන නීතිය කඩ කරා අනිවාර්යයෙන්ම ASP OIC එතන අපි අත්අඩංගුවට ගත යුතුව තිබුණා. අපි අත්අඩංගුවට ගන්න ආත්ම ශක්තියක් ඔවුන්ට තිබුණ නැහැ. පස්සේ රැස්වීම ඉවරලා අපි ඔක්කොම විසිර ගියාන් පස්සේ මේ බියගුළු නිලධාරීන් ගිහිල්ලා ලොරි තට්ටුවේ රියදුරා සහ ඔහුගේ ක්ලීනර් ලොරි උදව්වට හිටපු එක්කෙනත් ලොරියත් අත්අඩංගුවට ගත්තා. මෙහිදී කිසිම ආකාරයක බලපෑමක් එහෙම නැත්නම් මේ රැස්වීම නැවැත්වීම සඳහා පොලිසියට කිසිම අවශ්‍යතාවයක් නැහැ. කිසිම කෙනෙකුට ලංකාවේ දැනට පවතින නීති අනුව ශබ්ද විකාශන යන්ත්‍රයක් ශබ්දය විස්තරණය කරන ශබ්දය වැඩි කරන කිසිම ආකාරයක උපකරණයක් පාවිච්චි කරන්නට බෑ. ප්‍රසිද්ධ ස්ථානයක හෝ තමන්ගේ පුද්ගලික ස්ථානයක වුවත් පොලිස් ආඥා බලතේ 80 වගන්ති යටතේ නිකුත් කරපු බලපත්‍රයක් නොමැතිව ඒ නීතියට පටහැනිව කටයුතු කරපු නිසා තමයි මේ තත්ත්වය ඇති වුනේ. මේ අත්අඩංගුවට ගැනීම කරන්න සිද්ධ වුනේ. ඒ වගේම මේ වාහනේ පොලිසිය පාරයට ගන්න සිද්ධ වුනේ. අමාත්‍ය මර්වින් සිල්වා මහතා යලි කැලණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත්වුවහොත් තමන් ඇතුළු මන්ත්‍රී පිරිස ඔහුත් සමග එක්ව දේශපාලනය නොකරන බව කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා පවසනවා. සභාපතිවරයා මේ අදහස් පළ කළේ අද පස්වරුවේ එම ප්‍රාදේශීය සභාවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. අමාත්‍ය මර්වින් සිල්වා මහතා නැවත කැලණියේ ආසන සංවිධායක ධුරයට පත් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවීමෙන් පසුව ඒ පිළිබඳව තම අදහස් පළ කිරීමට මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව ඇතුළු කැලණි ජනතාව අද විශාල කම්පනයකට සහ මානසික පීඩනයකට ආතතියකට පත් වෙලා තියෙනවා. මර්වින් ජලි කැලණියට කියන පුවත්පතේ පළවීමත් සමග විතර ප්‍රාසභා මන්ත්‍රීවරු 12 දෙනෙක් ඉන්නවා. අපි පක්ෂයේ ජයග්‍රහණ වෙනුවෙන් වැඩ කරනවා. එතුමත් එක්ක වැඩ කරන්නේ පක්ෂයෙන් තමයි එතුමාව පත් කරන්නේ. එතකොට පක්ෂයෙන් පත් කරනකොට එතුමාලා මන්ත්‍රී සහයෝගය දෙන්න ඕනේ. එතුමත් එක්ක එතුමාලා එක්ක වැඩ කර යුතුයි. ඒක අපිට අදාළ නැහැ. ඉහළ නායකත්වයට දන්වලා තියෙනවා අපි පක්ෂෙත් එක්ක ඉන්නවා කියලා. නැවත ව්‍යාපාරිකයා කප්පන්න දුන්නොත් වැටවල් ගහන, නැවත රාජ්‍ය සේවකයා බලහත්කාරයෙන් ගස් බඳින, නැවත මන්ත්‍රීවරයා පාරේ මරා දාන යුගයක් කැලණිය ඉබා කරන්න එපා කියන ඉල්ලීම කරනවා. මේ රටේ ඉන්න කෝටි දෙකක් ඉන්න ජනතාවගේ මර්වින් සිල්වා නැතුව ඕනෑම පුද්ගලයෙක් දෙන්න අපි ඔහුත් එක්ක දේශපාලනය කරන්නම්. මෙරට අධිකරණ පද්ධතියට විශේෂිත අධිකරණ දෙකක් එක් කිරීමට නියමිත බව අගවිනිසුරු මොහන් පීරිස් මහතා පවසනවා. අගවිනිසුරුවරයා අද මහනුවරදී මාධ්‍යවේදී නමතමින් මේ අදහස් පළ කළා. අගවිනිසුරු මොහන් පීරිස් මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුවේ අද පස්වරුවේ. එහිදී මහානාහිමියන් අගවිනිසුරුවරයාට පවසා ඇත්තේ මෙරට නීති පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතු කාලය එළඹී ඇති බවයි. මේ හමුවෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වූ අගවිනිසුරුවරයා කියා සිටියේ නුදුරේදීම තවත් විශේෂිත අධිකරණ දෙකක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවයි. නුදුරු අනාගතයේදී අප බලාපොරොත්තු වෙන නොගෙවා ඇති බදු ආපසු ආණ්ඩු ලබා ගැනීම සඳහා වෙනම උසාවියකුත් ඊට අමතරව නඩුවක් අවසන් වුණයින් පස්සේ ඇස්කීසි ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවන්නට බලාපොරොත්තු වෙනවා. ඒකට විශේෂ බලය අපි දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ නඩුකාරුන් වහන්සේට. මෙරට අධිකරණ පද්ධතියට අලුතින් හඳුන්වා දුන් ඩික්කසාද නඩු සහ විහාර දේවාලගම් පනත යටතේ ස්ථාපිත අධිකරණ හොඳින් ක්‍රියාත්මක වන බව අගවිනිසුරුවරයා වැඩිදුරටත් පවසා සිටියා.
අධිකරණය ඉතාමත්ම කාර්යක්ෂම නඩුහන. එම අධිකරණය තවදුරටත් දියුණු කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී විවාහ දික්කසාද නඩු නඩුකාර උන්නංශයේ පාර්ශ්වයන් අතර විනා වෙන කාටවත් ඒ නඩු අහන්නවත් අවස්ථාවක් නොදී එම නඩු අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. අත් සමත මණ්ඩලවල බල සීමාව තව ටිකක් පුළුල් කරලා අධිකරණයේ අධීක්ෂණය යටතේහි ඒ සමත මණ්ඩල ක්‍රියාත්මක කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. වැඩ කරන ජනතාවගේ පඩි වැඩි කරන්න අමාරු ඇයි කියලා විජේමුණි ඇමතිතුමා කියනවා. ඇමතිතුමා කියන ඒ හේතුව දැනගනිමු. රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කට. අපේ රටේ මහමාර්ග තිබුණේ වාරි මාර්ග. පොඩි පොඩි ඔරු බෝට්ටු යන්න පුළුවන් විදියට තමයි තිබුණේ. එහෙම තිබුණු රට පාර හදලා තියෙන හොඳයි, වරාය හදපු එක හොඳයි. හැබැයි හොඳ වුණාට අපහාස කරනවා, බයිනෝ. ඉතින් මේ ඔක්කොම ටික පොම්ප කරලා අපි මොකද කරන්නේ? අර ඇමති රොත්ත බුරුත්තක් නත්තු කරනවා 107ක්. ලේසි නෑ. ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය ශ්‍රී ලංකාවේ. ඡන්ද කිට්ටු කළා තා වැඩි කරනවා. මේ ජීවීපී එක උහුම මේ යනේන මන් නැතුව ආසරණ වෙලා මහ පාරට ඇදගෙන වැටිලා ඉන්න එකටත් අපි එහෙම සතුටු නෑ. ලංකාව හරි තීරණාත්මක මං සංධියකට ඇවිල්ලා තියෙනවා. මේ වගේ වෙලාවක මිනිසුන්ට පොඩි ආර්ථික කරදර ඇඟට දැනෙනවා. සමන්ති ඉන්නකට රුපියල් 100කට වඩා බද්දක් 102ක් පරිප්පු කිලෝ එකක් ගත්තාම මේකෙන් රුපියල් 32ක් යනවා බද්ද ආණ්ඩුවට. මේ හැම දෙයකටම ආණ්ඩුව අය කරන බද්ද ඉතා විශාලයක්. මේ විදියට ගණන් බැලුවොත් එහෙම කාර්ය වැඩක් වෙන්නේ නැහැ. විපක්ෂයේ උණ්ඩ තියෙන්නේ පඩි වැඩි කරන්න. ඔව්ද පඩි වැඩි කරන්න ඕනේ, වැඩි කරන්න කැමති. දෙන්න සාක්කුවේ සල්ලි තියෙන්නේ නැහැ. ආණ්ඩුවේ භාණ්ඩාගාරේ කොහොමද දෙන්නේ? දෙන්න බදු ටිකක් වැඩි කරන්න. ඉතින් ලෙඩ්ඩුන්ට බදු ගන්න, ලදරුවට බදු ගන්න, හිඟන්නන්ට බදු ගන්න ආණ්ඩුව බඩපත් වෙලා තියෙනවා. බදු ප්‍රමාණය කොච්චරද කිව්වොත් එහෙම උණක් කෙඹිසා කැදුන තම්බම් පොන කොත්තමල් ටික ආණ්ඩු බදු ගන්න. විරාමෙන් අනතුරුව යලිත් ප්‍රවෘත්ති. උතුරු නැගෙනහිර අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීම අද පළමු වතාවට කිලිනොච්චේදී ආරම්භ වුණා. උතුරු නැගෙනහිරින් අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 13,000ක්. උතුරු නැගෙනහිර අතුරුදන් වූවන්ගේ පැමිණිලි විමර්ශනය කිරීම කිලිනොච්චේ ස්කන්ධපුරම් දෙමළ විද්‍යාලයේදී අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ අනුව අද විමර්ශනය කිරීමට නියමිතව තිබුණේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ග්‍රාම නිලධාරී වසම් තුනකින් ඉදිරිපත් කෙරුණු පැමිණිලි 36ක් පිළිබඳවයි. උතුරු නැගෙනහිර අතුරුදන් වූවන් පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම් H.W. ගුණදාස මහතා ප්‍රකාශ කළේ පැමිණිලි ඉදිරිපත් කළ පිරිසට වඩා වැඩි පිරිසක් එම ස්ථානයට පැමිණ සිටි බවයි. ඒ අනුව පුද්ගලයින් 84 දෙනෙක් අද කොමිසම ඉදිරියට පැමිණ තිබුණා. මෙම ස්ථානයේ සිදු කෙරෙන පැමිණිලි විමර්ශනය ලබන 21 වෙනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. අධික වටිනාකමකින් යුත් සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා උපයෝගී කරගන්නා වල්ලපට්ට ශාක කොටස් මෙරටින් පිට කිරීමේ මහා පරිමාණ ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මක වනවා. මෙරට වනාන්තර පීරමින් මේ දිනවල සිදුවන මහා පරිමාණ වල්ලපට්ට ජාවාරම කොටු කර ගැනීම සඳහා පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන එකකේ නිලධාරීන් හා හිරු CIA කණ්ඩායම ඊයේ රහසිගත මෙහෙයුමක් දියත් කළා. එහිදී මෙරටදී අත්අඩංගුවට ගැනුණු විශාලතම වල්ලපට්ට තොගය සොයාගත් අතර එහි වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්නයි. එම මෙහෙයුම පිළිබඳවයි අද CIA. වල්ලපට්ට යනු මෙරට ඇති දුර්ලභ ගණයේ අධික වටිනාකමකින් යුත් ශාක විශේෂයක්. වැඩි වශයෙන් තෙත් කලාපයේදී හමුවන මෙම ශාකයේ කොටස් කලක පටන් මෙරටින් පිට කිරීමේ රහසිගත ජාවාරමක් ක්‍රියාත්මක වනවා. වල්ලපට්ට ශාකයට ඇති ජාත්‍යන්තර ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් මෙම ශාකයේ ලබා ගැනීම සඳහා වනාන්තර කපා දැමීම මහා වේසනයක් බවට පත්ව තිබෙනවා. පොලිස්පතියන්ගේ ඉලංගකෝන් මහතා මේ සම්බන්ධයෙන් වන බැටලීම් වැඩි කිරීමට නියෝග කළේ ඒ හේතුවෙන්. මේ අතර හිරු CIA කණ්ඩායමද වැඩි වශයෙන් මෙම ජාවාරම සිදුවන සබරගමුව පළාතට ළඟා වී රහසිගතව ගම්වැසියන්ගෙන්ම මෙම ජාවාරමේ තොරතුරු හෙළි කරගත්තා. ඉංග්‍රීසි කපන ගමෙන් ඉඳලා කපන්නේ. දැන් පළවෙනි වෙනි කපන්නේ නැහැ. පළවෙනි කපන්නේ නැහැ කවුරු. දැන් කැලේම තමයි. දැන් අවසාන වෙනවා මිනිස්සු කපන්නේ. කැලේ නතර වෙලා ඉන්නේ. මෙම තොරතුරු සමග පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන එකකේ නිලධාරීන් හා හිරු CIA කණ්ඩායම ඊයේ කලබාන ප්‍රදේශයට ලංවන්නේ ධනවත් ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටිමින් රහසිගතව සිදුවන මෙම ජාවාරමේ ප්‍රධානියා මුණ ගැසීමට අපට හැකියාව ලැබුණේ
යතුරු පැදියක පැමිණි ඔත්තු කරුවේ කුමාර්ගයෙන්. රක්ෂිත වලින් කපනා වල්ලපට්ට තොග වශයෙන් මෙම ස්ථානයට ගෙන එන්නේ මෙලෙසින්. ජාවාරම් කරුවන් විවිධ ක්‍රම උපයෝගී කරගනිමින් වල්ලපට්ට තොග රැගෙන විත් තිබුණා. ජාවාරම් කරුවන්ට කිසිදු සැකයක් නොසිතෙන පරිදි සිවිල් ඇඳුමින් සැරසී සිටි වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ශාක කොටස් මෙලෙස පරීක්ෂා කළා. විවිධ පුද්ගලයින් වෙන වෙනම ගෙන ශාක කොටස් කිලෝ 64ක් පමණ මෙහිදී එක් රැස් කරගත්තා. ඒ සියල්ල මුදල් ලබා දෙන පොරොන්දුව මත වෑන් රථයට පටවා ගැනීමට අප සූක්ෂම වූවා. ප්‍රධාන ජාවාරම් කරුගේ නියමයේ පරිදි ගෙනා පිළිවෙලට මුදල් ගැනීමට තරව කරුවන් පෙළ ගැසුණා. ඒ අවස්ථාවේදීම සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරී තරව කරුවන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත් කළා. මේ දෙන්න ඔගේ පාම දිනු. හරි. දැන් ඔයාලා ඉන්න. ඔය ඉතරම එක පල්ලෙන්න දෙන්න. හරි ගමු. හරි. ගන්න. දේවා. හරි. එක එක. දෙවන් දෙවන් දෙවන්. දුවන්න බා. දුවන්න බා. දුවන්න බා. දෙවන් ෂූට්. මෙරටදී අත් අඩංගුවට ගැනුණු විශාලම වල්ලපට්ට තොගය මේ වන අතර මෙම මෙහෙයුමේ සියලු දර්ශන පවතින්නේ හිරු CIA කණ්ඩායම සතුව පමණයි. මෙම මෙහෙයුමේ තවත් තොරතුරු හෙට CIA මගින් ගෙන ඒමට අප සූදානම්. ඉලෙක්ට්‍රික් ස්කල් මේ ඉන්ෂුරන්ස් එක වැඩ කරන මෑන් මේ බිස්නස් එකට මේ මේක ඕනේ නෑනේ. මේ අරන් එන මේ ඩීල් එකට තමයි. ශ්‍රී ලංකාව තුළ ඩෙංගු උණරෝගයේ අවදානම ඉහළ ගොස් ඇති බැවින් මෙරට සංචාරය කිරීමේදී ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කරන ලෙස ඔස්ට්‍රේලියාව සිය පුරවැසියන්ට දැනුම් දෙනවා. ඒ එරට සංචාරක උපදෙස් යාවත්කාලීන කරමින් ඔස්ට්‍රේලියානු රජය මගින් සිය පුරවැසියන්ට නිකුත් කරන සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබෙනවා. ඕනෑම විදේශ රටක අවදානම් තත්ත්වය මත මට්ටම් හතරක් යටතේ ඔස්ට්‍රේලියානු රජය වර්ග කරන අතර එහි ශ්‍රී ලංකාව මෙවරත් පසුවන්නේ දෙවන ස්ථානයේ. වීසා නීති උල්ලංඝනය වීම හා ඩෙංගු රෝගයෙන් ප්‍රවේශම් වීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස එහි දැක්වෙනවා. ඔස්ට්‍රේලියානු රජයේ සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ නිවැරදි වීසා බලපත්‍රය අයදුම් කර එහි ඇති කොන්දේසි අනුම කටයුතු කරන ලෙසයි. ඊට අමතරව ශ්‍රී ලංකාව පුරා පවතින ඩෙංගු රෝගය සම්බන්ධයෙන්ද මෙම සංචාරක උපදෙස් මාලාවේ අවධානය යොමු කර තිබෙනවා. ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය බහුලව ඇති ප්‍රදේශ කීපයක් මෙම උපදෙස් මාලාවේ සඳහන් කර ඇති අතර එම ප්‍රදේශයන්හි සංචාරය කිරීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. රියා අනතුරකින් පසු පහර කෑමට ලක් වූ රාජ්‍ය බැංකුවක මානව සම්පත් කළමනාකාරවරයෙකු මේ වන විට හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. බැංකු කළමනාකාරවරයාගේ බිරිඳ පවසන්නේ තම සැමියාට පහර දුන්නේ යුද හමුදාවේ ඉහළ නිලධාරියෙකු ඇතුළු සෙබළුන් තිදෙනෙකු බවයි. අදාළ සිද්ධියට මුහුණ දී ඇත්තේ හෝමාගම හබරකඩවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. අනතුරින් සහ පාරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. අදාළ සිද්ධියට මුහුණ දුන්නේ රජයේ බැංකුවක මානව සම්පත් කළමනාකරුවෙකු වශයෙන් කටයුතු කරන ශෂික කුලරත්න මහතායි. ඊයේ රාත්‍රී 11:45 පමණ අදාළ අනතුර සහ පහර දීම සිදුව තිබෙනවා. ඒ සිද්ධියට මුහුණ දුන් පුද්ගලයාගේ නිවසට පැමිණෙන හබරකඩවත්ත කුමාර මාවත ආරම්භ වන ස්ථානයේදී මමයි මහත්තයයි බබයි ගමනක් ගිහිල්ලා මෙන්න මෙතනින් වාහනේ මෙහෙට හරවන්න යනකොට පිටිපස්සෙන් ඇවිල්ලා වාහනයක් හැප්පුවා. ඒකම මේ පැත්තෙන් හමුදා වාහනයක් ඇවිල්ලා ඒ බහැලා ආපු කට්ටිය මොකද කරේ? අර අපේ පිටිපස්සෙන් හැප්පපු වාහනේ ඩ්‍රයිවර් එක කතා කර කර හිටියා. ඇය එහිදී වැඩිදුරටත් පැවසුවේ යුද හමුදා ජීප් රථයේ පැමිණි පුද්ගලින් තම සැමියාට පහර දුන් බබයි. විනාඩි දෙක තුනක් ගියා බබාවත් එළියට අරගෙන අපි එනකොට අර කැබ් එකේ හිටපු හමුදාවේ මහත්තුරු තුන්දෙනෙක් එක්කෙනෙක් සිවිල් අනිත් දෙන්න යුනිෆෝම් සිවිල් ඇඳපු එක්කෙන අර හප්පපු කාර්ගේ ඩ්‍රයිවර් එක්ක කතා කර කර ඉන්නවා. අපි ඊට පස්සේ මහත්තයා ඇවිල්ලා ඩ්‍රයිවර්ගෙන් ඇහුවා ඔයා මොකද්ද මේ කළේ කියලා. ඒ අහනවත් එක්ක ඉස්සලම සිවිල් ඇඳන් හිටපු එක්කෙන මහත්තර කනට ගැහුවා. ඒකම එයාගේ අනිත් සගයෝ දෙන්නෙක් වෙන්නේ නැති යුනිෆෝම් හිටියේ ඒ දෙන්න තල්ලගෙන මහත්තයට ගැහුවා.
mamai ma butai hari masar na e vilave api den kaya gehuwane api mahatteroma gahanne epa kisim waradak nathuwa ai me gahanne kiyala mata nan sakama sakai happapu car ekka beera ganna ona kamata tamai ara minissu ara wage mage mahatter gahanna patan gatte mokada e gahanna patan gattat ekkama ara manussaya yanna giya hamudave mamala tika gehuwa taattata taatta passeta passeta giya mama baye una egala ida passe panagena giya Jeep කඩුගන්නව ප්‍රදේශයේදී රුපියල් 10 ව්‍යාජ නෝට්ටු 43ක් ළඟ තබාගත් පුද්ගලයින් දෙදෙනෙකු අතරංගුවට ගන්නට මාවනැල්ල පොලිසිය අද සමත් වුණා. වයස අවුරුදු 23ක් හා 26ක් වන මෙම සැකකරුවන් දෙදෙනා මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් රටවටා හිරු. රටවටා හිරු. කැකිරාව කාගම 6 ඇල ප්‍රදේශයේ 26 වෙනිදා තරුණයෙකු අදාළුවෙම ගෙලවැල ලාගෙන මියගොස් තිබෙනවා. මියගිය තරුණයා සමග ඔහුගේ පෙම්වතියද ගෙලවැල ලා ගැනීමට ගොස් ඇති අතර පෙම්වතා ගෙලවැල ලා ගැනීමෙන් පසු ඇය ස්ථානෙන් පලා ගොස් තිබෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද උදෑසන යාපහුව රජමහා විහාරස්ථානයේ වැඳ බුදා ගැනීමට පැමිණි අතර එහිදී පැමිණ සිටි දෙසිදෙස් සංචාරකයන් සමගද ඇය සුහද කතා බහක නිරත වුණා. පාරිභෝගිකයින්ගෙන් ලද පැමිණිලි වලට අනුව හක්මන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නිලධාරීන් සහ මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් එක්ව අද හක්මන පොළ පරීක්ෂා කළ අතර එහිදී මහජන පරිභෝජනයට නුසුදුසු අර්ථාපල් කරවර ආදී භාණ්ඩ තොගයක් එම නිලධාරීන්ගේ බහරයට ගනු ලැබුවා. ගාල නගරයට ජලය සපයන වක්වැල්ල ජල පවිත්‍රාගාරය අසල තොටුපළේ සිදුවන වැලිකොඩ දැමීම නතර කිරීම සඳහා පොත්දල පොලිසිය විසින් එම තොටුපළට යන මාර්ගය මෙලෙස අවහිර කරනු ලැබුවා. Wata wata hero. Sedang kami disini, perharai lekar tipe nih kabul lagu nih udah lebanon apa nih shala wak ilah kekeringanai. Emang apa nih shala wak wedi washin tanah peti karyawan nih dari gawasin istana klis sel kenewa. Perharin miege ayatere jati antara mulia remudeli jesh de sama jikeku. Eksa jati nge samudana sama jikein hatra dene kusaha. Tawat video shikein kihip dene kuset newa. Eksa jati nge mahalekam banki moon perharai tare hela dakimi nive dene yak nikut kala. India manusia sempat perwadana mati Shashi Tharoor ge birindge marane subahvi ke novan heitun mata sidhu wakpav marane parikshane di anavarne viti benwa. Agi shorir eti butua lagi biak marane ha sambandh daisevi mat parikshane sidhu kerenwa. Sia birindge abahve selavu vigas hatagat hrdya baatya khetwin rohal gatikal amati varya mevan viti si nivasevetegus eti bawai warta wane. Shashi Tharoor ge birindvana Sunanda Pushkar Mumbai nuwara superi hotel ek miego city di swaganme iye dinedi. Amati varya pak Pakistan maadivedinya samag pavatwagan giya anyam sambandhyak pilivanava ohuge birinda Twitter samaj webbadi viya sandahan kara tibune meeta dina kihipayakata perai. Me oun dedenagema thunmana vivahayai. ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට ප්‍රබල ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් පුත්කලීන් හතර දෙනෙකු මියගොස් තවත් 5000කට අධික පිරිසක් අවතැන් වෙති බවයි වාර්තා වන්නේ. ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදයට බලපාන ලෞකික තත්ත්වයේ හේතුවෙන් එම ප්‍රාන්තයට කාලගුණ අනුතර සංඥා නිකුත් කිරීමට බලධාරීන් පියවර ගත්තා. එරට මාධ්‍ය වාර්තා කළේ හිතාමතා ලෞකික නීති කිරීමේ චෝදනා මත පුත්කලීන් හතර දෙනෙකු අතරංගුවට ගෙන ඇති බවයි. Sri Lanka vs Pakistan ya terus tunjuan sahabasan tes tarage tunjuan di negara ini tarage pembentukannya ekstra terabi Emir Raja saja kriket kerangkeng ini. Si
අද දිනේට තරගය ආරම්භ කරන විට පාකිස්තානයේ පළමුව කිසිවෙක් නොදැවී ලකුණු 19ක් ලබාගෙන සිටියා. අහමද් ෂේෂාත් සහ කුරම් මන්සූර් ආරම්භ කඩුල්ලේ සමතතාව ලකුණු 114ක් දක්වා ගොඩනැගුවා. මන්සූර් රස් කළ ලකුණු සංඛ්‍යාව 52ක්. ඔහු ෂමින් දෙරංගගේ පන්දුවක් හමුවේ දැවී ගියා. ලකුණු 8ක් ලබා සිටි අසාර් අලි දෙවිගේ දිල්රුවන් පෙරේරාගේ මංගල ටෙස් කඩුල්ල ලෙස. යුනිස් ඛාන් ලකුණු 17ක් ලබා ගත්තා. අගනයිනිම ක්‍රීඩා කළ අහමද් ෂේෂාත් සිය මංගල ටෙස් ශතකයේ ලෙසින් රස් කළ ලකුණු සංඛ්‍යාව 147. ඊට 4 පහර 12ක් සහ 6 පහරක් ඇතුළත් වුණා. ලකුණු 18ක් ලබා සිටි අසාද් ෂෆික් දෙවිගේ ෂමින් දේරංගේ වූ පන්දුවක් හමුවේ. සෆ්‍රා සහමද් ලකුණු 5කට දෙවිගේ රංගන හේරත්ගේ 3 කඩුල ලෙසින්. දිනේ නිමවන විට පාකිස්තානයේ කඩුලු 6ක් දෙවි රස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 291ක්. මිස්බා උල් හක් ලකුණු 36ක් ලබාගෙන නොදෙවි කඩුලේ රැඳී සිටිනවා. පාකිස්තානයේ ශ්‍රී ලංකා පළමුවිනුමට වඩා ලකුණු 137ක් පිටපසින් සිටින්නේ තවත් කඩුලු 4ක් අත තිබයි. අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු අටේ ශෝරතා ලකුණු සටහනේ දෙවන ස්ථානය තහවුරු කරගන්නට හැවලෝ ක්‍රීඩා සමාජය සමත් වුණා. ඒ අද පැවැත්වුණු තරගයේදී මහනුවර ක්‍රීඩා සමාජය පරාජය කරමින් හැවලෝ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම තරග වැදුණේ කොළඹ හැවලෝ ක්‍රීඩාංගණයේදී. පසුගිය වසරේ ශූරයන් හැවලෝ කණ්ඩායම ලකුණු 12ට 10ක් ලෙස තරගයේ පළමු අර්ධයේ වාසිය තමන් සතු කරගත්තා. දෙවන අර්ධය ආරම්භයේදී මහනුවර ක්‍රීඩකින් ගොළු දිරිමක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගත්තත් ඉනනතරව දැඩි ආක්‍රමණශීලී තරග රටාවක නිරතව හැවලෝ ක්‍රීඩකින් තරගයේ ජයගත්තේ ලකුණු 34ට 17ක් ලෙසින්. ඔවුන්ගේ ලකුණු 34ට උත්සාහක දිනුම් 2ක් ගොළු දිනුම් 3ක් සහ දඩුවම් පාරක් ඇතුළත් වුණා. මේ අනුව අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු අටේ ශූරතා ලකුණු සටහනේ පළමු ස්ථානය නාවික හමුදාවට හිමි වෙද්දී හැවලොක් සහ මහනුවර කණ්ඩායම් පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථාන තහවුරු කරගෙන තිබෙනවා. ෆ්‍රාන්සේ සහ වේගයේ මුසුබුණු ඩකා රැලියේ 12 දිරි තොරතුරු ඔබට කියන්නට අපි දැන් සෝදානම්. ඩකා මොරලිය 12 දිරි එල් සල්වදෝර් සිට ලසරිනා දක්වා වැටි තිබුණා. මෙය දිරි දුර දක්ුණේ කිලෝමීටර 350ක් ලෙස. එම දුර පැය 3යි විනාඩි 58යි තත්පර 18කින් සම්පූර්ණ කළ ප්‍රංශයේ සිරිල් ඩෙෆ්‍රේ යතුරුපැදියංශයේ ප්‍රථම ස්ථානයේ දිනාගත්තා. 12 දිරි යතුරුපැදි දෙවන ස්ථානයේ දිනාගත්තේ ස්පාඤ්ඤයේ මාක්කොමා. තුන්වන ස්ථානයේ ප්‍රංශයේ ඔලිව පේන්ට හිමි වුණා. මාක්කොමා මේ වන විට ඩකා රැලි ශූරතා ලකුණු සටහනේ යතුරුපැදියංශයේ පෙරමුණගෙන සිටින්නේ දෙවන ස්ථානයේ පසුවන දහවකයට වඩා පැය 2ක පමණ වාසියක් අත තිබයි. දුරසුනාදීරේ මොටරතංශයේ ජයගන්න ප්‍රංශයේ ස්ටෙෆාන් පීටන්සල් සමත් වුණා. අදිර අවසන් කිරීමට උගත කළ කාලයේ පැය 3යි විනාඩි 38යි තත්පර 19ක්. දෙවන ස්ථානයේ කටා රාජේ නසරා ලට්ටියට හිමි වුණා. තුන්වන ස්ථානයේ දිනාගත්තේ ස්පාඤ්ඤයේ නා නිරෝමා. මේ අදිරේ ජයග්‍රහණයත් සමග මෙතෙක් දිනක් මොටරතංශයේ ශූරතා ලකුණු සටහන තම ග්‍රහණයට ගෙන සිටි නා නිරෝමා දෙවන ස්ථානයට දමන්නට ප්‍රංශයේ ස්ටෙෆාන් පීටන්සල් සමත් වුණා. ඔහු අද ඩකා මොටර රැලියේ අවසන් අදියරට පිවිසෙන්නේ රෝමාට වඩා තත්පර 26ක් ඉදිරියෙන් සිටමින්. මෑනු පීටන්සල් නොකඩවා තුන්වන වරට ඩකා මොටර රථ ශූරතාව දිනා ගැනීමේ අරමුණ ඇතිවත් රෝමා පළමු වරට ඩකා මොටර රැලියේ මොටර රථ ශූරතාව දිනා ගැනීමේ අරමුණ ඇතිවත් කිලෝමීටර 157ක දුරකින් යුක්ත අවසන් අදියරට එක්වනු ඇති. ජේම්ස් ෆෝල්ක්නර්ගේ විශිෂ්ට ප්‍රතිහරබේ හේතුවෙන් එංගලන්තය සමග පැවැත්වුණු දෙවන එක්දින තරගය එක්කඩුලකින් ජයගන්නට ඔස්ට්‍රේලියාව ඊයේ සමත් වුණා. එගන තොරතුරු සහ තවත් ක්‍රීඩා පුවත් කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට අපි දැන් සූදානම්. එංගලන්ත ඔස්ට්‍රේලියා දෙවන එක්දින තරගයේ පැවැත්වුණේ බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසිය වාසිය දින පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවර 53 කඩුලු 8ක් දැවී ලකුණු 300ක් රැස් කළා. අගනයිනිම ක්‍රීඩා කළ ඔයින් මෝගන් ලකුණු 106ක් රැස් කළේ පන්දු 99ක් වැය කරමින්. ඉයන් බෙල් ලකුණු 68යි. පන්දුවේ මෙදී ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 31කට කඩුලු 2ක් දවා ගත්තා. පිළිතුරු නිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවේ කඩුලු 9ක් ලකුණු 244ක් වෙද්දී බිඳ වැටුණා. අවසන් කඩුලට ක්ලින්ට් මැකයි ජේම්ස් ෆෝල්කනර් සමගින් එක්වන විට ජයග්‍රහණය සඳහා පන්දු 36කදී ඔවුන් හිමිව තිබූ ඉලක්කය ලකුණු 57ක්. මැකයි එක් අන්තයක තම කඩුල ආරක්ෂා කරගනිද්දී විශිෂ්ට ප්‍රතිහරමයක නිරත වූ ෆෝල්කනර් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය වෙත ගෙන ගියේ වේගවත් ලකුණු 69ක් රැස් කරමින්. ටීම් බ්‍රෙස්නන් නැව් අවසන් පන්දුවාරයේ පළමු පන්දු තුනට එල්ල කළ 4 පහර තුනට අමතරව 6 පහර 5කින් ඔහුගේ නිම වර්ණවත් වුණා. පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ ජයග්‍රහය ඔස්ට්‍රේලියානු ලකුණු පොරුව දක්ුණේ කඩුලු 9කට ලකුණු 301ක් ලෙසින්. ෆෝල්ක්නර් තරගයේ වීරයලසින් සම්මාන දිනා ගත්තා. 40වැනි ජාතික මහා ක්‍රීඩා ඔලෙලට සමගාමීව 25වන ජාතික රටහනාදිවීමේ තරගාවලිය අද පැවැතුණා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේදී. කිලෝමීටර 12ක දුරකින් යුක්ත වූ පිරිමි තරගයේ ජය ගන්නට මධ්‍යම පළාතේ ඩීඑල් සමරජීව සමත් වුණා. තරගය අවසන් කරන්නට ඔහු ගත කළ කාලය විනාඩි 38යි තත්පර 19ක්. දෙවන ස්ථානයේ බස්නාහිර පළාතේ එස්.ටී. ගුණසේකරටත් තුන්වන ස්ථානයේ ඌව පළාතේ කේ.ජී. සමන් කුමාරටත් හිමි වුණා.
kilometer atak durukin yuktu wu kanta tarangge jayagatte vinadi 29 ayi tatpara 5 ka dakshatawak dakku basnahira palate NG Rajasekara dakunu palate CT Abeyaratna dewana sthanayat sabragama palate TT Hemamali thununa sthanayat dinagatta mevara tarangge sandaha kusidi kridika kridikawan sankhyawa 140 kata adikai Sports Corner. Hero Ratri namanya Tihen, adat api samugar. Pertama itu, atau dengan ini, ayat itu adalah tahu kerjaan itu oleh jangka berdiri katanya jalan anu, tiri ini sunat pada dihirup oleh tesis mesewa bersakri ya kerjaan. Subratri.